Good morning, dear children. Now we are going to talk about the second part of conditional tense. Conditional tense kotase deveni kotasatai api dan pæminna thiyen. Today we are going to talk about improbable conditional. Probable, improbable. Probable ekata if im kiyana prefix ek yodapuhama oba dannawa e feeling ek negative ekak. එනම් ප්‍රොබබල් කියන්නේ හැකියාව ඉම්ප්‍රොබබල් කියන්නේ නොහැකි මොකද මේ නොහැකි කියලා කියන්නේ මේක ඉතාමත්ම විශේෂ අවස්ථාවක් වරුණේ මේක අපි බොහොම පරිස්සමෙන් අධ්‍යයනය කරන්නට ඕන අවස්ථාවක් ඔබට මතක ඇති ග්‍රේඩ් 10 පාඩමේදී අපි මේක සාකච්ඡා කරලා තියෙනවා නමුත් මේ ඕ ලෙවල් පට්ටමේදී ග්‍රේඩ් 11 වලදී නැවත පසුගිය අවුරුදු කීපය පුරාම විභාග ප්‍රශ්නකුත් ඇවිල්ලා තියෙන නිසා අපි නැවත වතාවක් මේක සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ improbable conditional එකේ පෙර පරිදිම clauses දෙකයි if clause එකයි subordinate clause එකයි if plus subject plus verb past tense and subordinate clause subject plus could would might conditional verb infinitive active voice be verb past participle passive voice meke podi wenasak thiyena den api meke di bhavitha karana daruwane nouns and adjectives nama pada saha nama visheshana let's take an example api da menne me wage da अभी उदाहरण के लिए गम को नाम देखा दल कमल पोकुना ना निमल एक गेम बिग पेंडर थी बुना कमल पोकुना कुछ पेंडर बह निमल टेक गेम बिग पेंडर बह मामू पढ़े में पहले दिल्ली के लोगों को सरल उदाहरण में करके लेंगे तेरे लिए इधर ये देखना तो मेरे को पेंडर बह ना की මම ලංකාවේ ජනාධිපති නම් මම සියලු සුරාසල් එක රැයින් වසා දමනවා මම ලංකාවේ ජනාධිපති වුණා නම් මම සියලු සුරාසල් එක රැයින් වසන්න තිබුණා දැන් උදාහරණේ ඔබ පැහැදිලි කරගන්න ඕන පුතේ වුණා නම් හැබැයි වෙලා නැහැ එහෙනම් මට අර කරන්න බැහැ ඒ දෙකේදීම මම භාවිත කරේ නාම පදයක්. ඔහු පෝසත් වුණා නම් ඔහුට අපට උදව් කරන්න තිබුණා. ඔහු පෝසත් වුණා නම් ඔහුට අපට උදව් කරන්න තිබුණා. දැන් ඔහු පෝසත් නැහැ. එනිසා අපට උදව් කරන්න බැහැ. අන්න ඒ නිසා තමයි දරුවනේ මේක අපි improbable conditional කියලා හඳුන්වන්නේ. අපි කාව්‍යමය භාෂාවෙන් උදාහරණයක් ගමු. ඔබ රෑ අහස නම් මම එහි සඳ වෙන්නා. ඔබ රෑ අහස නම් දැන් ඔබට රෑ අහස වෙන්නත් බෑ මට හද වෙන්නත් බෑ. So this is an example. අන්න ඒකයි මේ නොහැකි කියන අවස්ථාව කියන්නේ. දැන් ඔබට පැහැදිලි වුතේ මම බොහොම සොඳුරු සරල උදාහරණ ටිකක් ඔබට ගත්ත මේක විස්තර කරන්න මේ මේ හැඟීම අවබෝධ කරගන්න. දැන් මෙතනදි වැදගත්ම දේ තමයි භාවිත කරන ටෙන්ස් එක. දැන් මම කියන්නේ past tense කියලා. දැන් මම I කියන එකත් එක්ක මම ජනාධිපතිවරේ වුණා නම් කියද්දී අපි දන්නවා B පදේ තමයි ක්‍රියාපද හැටියට භාවිත වෙන්නේ. එතකොට past tense එකේ I එක්ක තියෙන B පදේ තමයි was. එතන මම කියන්නේ I was the president. නමුත් දරුවනේ මෙතෙන්දී එක භාවිත කරන්න බෑ වැරදි. මෙතෙන්දී අපි භාවිත කරන්න ඕනේ were කියන part of be form එක. subject singular unat plural unat pute improbable conditional වලදී
if clause එකත් එක්ක subject එකත් එක්ක අනිවාර්යයෙන්ම නාම පදයක් හරි නාම විශේෂණයක් හරි භාවිතා කරනවා නම් be පදේ කොටස වෙන්නේ ව. එහෙනම් මම අර ඉස්සෙල්ලා කියපු වාක්‍යයේ මම ජනාධිපති වුණා නම් මම සියලු සුරසල් වහන්න තිබුණා කියන එකේදී if I were if I were the president of Sri Lanka I would close all the wine stores අපි ආයෙත් පැහැදිලි කරමු if I were දෙවන උදාහරණය ගමු ඔහු පොසත් වුණා නම් if he was නෙමේ if he were rich if he were rich he could help us ඔහු පොසත් වුණා නම් ඔහුට තිබුණ අපිට උදව් කරන්න if he were rich he could help us මම හිතනවා මේක තමයි පුතේ මේ improbable වල වැදගත්ම කොටස ඒ නිසා හොඳට මතක තියාගන්න අපි improbable conditional වලදී if clause එකත් එක්ක නාම පදයක් හෝ නාම විශේෂණයක් භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම be පදය හැටියට භාවිත කරන්න ඕනේ were කියන පදේ. ඒක past tense එකක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මහන්සි වෙලා වැඩ කළා නම් ඔබට විභාගයේ සමත් වෙන්න තිබුණා. දැන් ඔබ විභාගයේ fail, ඒ කියන්නේ ඔබ මහන්සි වෙලා වැඩ කරලා නැහැ. දැන් උසස් පෙළ මට්ටමේ නම් පුතේ ඒ වාක්‍ය දීලා ඒකට අදාළ උත්තර හතරක් දීලා නිවැරදි උත්තරේ අන්ඩර්ලයින් කරන්න කියලා. නමුත් ඕලෙවල් මට්ටමේදී අපිට ලැබෙන්නේ if clause එක දීලා subordinate clause එක ඡේදයක් හැටියට හෝ වාක්‍ය ස්වරූපයෙන් කියලා දක්වන්න. හොඳයි දරුවනේ අපි එහෙනම් බලමු උදාහරණයක්. පළවෙනි උදාහරණය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔහු පොසත් වුණා නම් ඔහුට තිබුණා අපට උදව් කරන්න. Then if he were rich he could help us could help but විභාගෙදි පුතේ අපිට මේ කොටස දීලා මේ කොටස පුරවන්න දෙනවා එහෙම නැත්නම් මේ කොටස දීලා මේ කොටස පුරවන්න දෙනවා විභාගෙ දෙන්නේ if he were rich he blank within brackets help us either could would or might can be used another example if I take that early example මම ගත්ත උදාහරණය සයුරු පොකුණක් වුණා නම් if සයුරු were a pond if සයුරු were a pond අපි උදාහරණයක් ගමු රන්වලි would be a lotus flower in it සයුරු පොකුණක් වුණා නම් සයුරට පොකුණක් වෙන්නත් බෑ රන්වලීට නෙළුම් මලක් වෙන්නත් මේ සරල උදාහරණයක් ඔබට පැහැදිලි වෙනවා මේ ඒක වචන පුද්ගලයෙක් වුණත් බහුවචන පුද්ගලයෙක් වුණත් නාම පදයක් හෝ නාම විශේෂණයක් if clause එකේදී භාවිත වෙනවා නම් අපි භාවිත කරන්න ඕනේ be පදය ක්‍රියාපදය අතීතේ ක්‍රියාපදය මොකක්ද were එතකොට සයුරු were a pond රන්මලි would be a lotus flower in it now you can understand the difference this tense මේ වාක්‍ය රටාවේ වෙනස ඔබට පැහැදිලි වෙනවා okay right අපි දැන් බලමු ක්‍රියාවන් විස්තර කරන අවස්ථා කීපයක් ඔබ මහන්සි වෙලා වැඩ කළා නම් මෙන්නවල if you වැඩ කළා නම් worked hard මොකද වෙන්නේ you would pass the exam
ඔබ මහන්සි වෙලා වැඩ කරා නම් ඔබට විභාගයේ සමත් වෙන්න තිබුණා. හැබැයි මේකේ අර්ථය මොකද්ද පුතේ? විභාගයේ සමත් වෙලා නැහැ, අසමත්. If you worked hard, you would pass the exam. ඔබ මහන්සි වෙලා වැඩ කළා නම් ඔබට විභාගයේ සමත් වෙන්න තිබුණා. තව උදාහරණයක් ගමු. ඔබ වැරද්ද පිළිගත්තා නම් විදුහල්පතිතුමා ඔබට දඬුවම් නොදෙන්න තිබුණා. If you admitted වැරද්දක් පිළිගන්නවට අපි භාවිත කරන වචනයක් admit කිය. If you admitted your fault, if you admitted your fault, the principal would not punish you. Would not punish you. Admitted. ඔබ වැරද්ද පිළිගත්තා නම් විදුහල්පතිතුමා ඔබට දඬුවම් නොදෙන්න තිබුණා. දැන් වෙලා තියෙන්නේ ඔබට විදුහල්පති දඬුවම් කරා හේතුව වැරද්ද පිළිගත්තේ නැති නිසා. ඔබට පැහැදිලි පුතේ මේ වාක්‍යය කොහොමද භාවිත කරන්නේ කියලා. අපි තව උදාහරණයක් ගමු. පැසිව් වොයිස් එකක් ගමු. අපි ගමු පැසිව් වොයිස් පාක් කරන්න තාම. ඔබ ඒකට ඉල්ලුම් කළා නම් ඔබව සමුක පරීක්ෂණයට කැඳවන්න තිබුණා. මේ බලන්න අපි ගමු ඇයි කියලා ගමු. අපි දැන් ඇයි කියලා ගමු. If she applied past tense ne? If she applied for it මොකද වෙන්න තිබ්බේ? She would be called for the interview. She would be called for the interview. She would be called for the interview. Applied would be called. Applied would be called. Passive voice. I look at it. No, inside the samuka parikshana kandavanne. No. Then obata pahedili pute kohomada me improbable conditional eka. Api වාක්‍යයක් හැටියට භාෂාවෙදි නිර්මාණය කරන්න කියලා. මේකෙන් විභාගය ලොකු ප්‍රශ්නේ. මොකක්ද? මෙන්න මේකයි අහපු ප්‍රශ්නේ. හරි සුන්දර ප්‍රශ්නයක් ආවේ මෙන්න මෙහෙම. If I won a lottery, I would මොකද කරන්නේ? මට ලොතරැයියක් ඇදුණා නම් I would go around the world and I would buy a beautiful house and I would buy a lot of clothes and I would buy a new vehicle. You can write whatever you want. Oh, never there ඔබට ලියන්න පුළුවන් ගැළපෙන විදිහට වචන 50 ඇතුළත. එතකොට විභාගාව ප්‍රශ්න තමයි පොතේ if I won a lottery I would. දැන් ඔබට පැහැදිලි මම මේ පැහැදිලි කරේ විභාගයේදී අපිට කොයි විදිහකටද ප්‍රශ්නය මේ වාක්‍ය තුලින් ලැබෙන්නේ කියලා. I think you can clearly understand about improbable conditional.